සාමාන්‍ය සමයේ 8 වන සතිය අඟහරුවාදා පළමු වන දේව ප්‍රකාශනය උපදේශකයාගේ පොතෙන් උපුටාගත් කොටසකි 35 වෙනි පරිච්ඡේදයේ 1 සිට 12 දක්වා නීතිය පිළිපැදීම බොහෝ යාග පූජා ඔප්පු කිරීමක් වන්නේය පනත් වලට ඇලුම්ව සිටීම සමගි පූජා ඔප්පු කිරීමක් වන්නේය කලගුණ සැලකීම ඊතා හොඳ පිටිවලින් තනූ පූජාවක් ඔප්පු කිරීම වෙන්න දන් දීම ප්‍රශංසාවේ යාගයක් ඔප්පු කිරීමය දුෂ්ට කමින් හැරෙන්නෝ සමිඳුන්ට ප්‍රසන්න වන්නෝය අයුතුකම අත්හරින්නෝ වන්දි ගෙවීමේ යාගයක් ඔප්පු කරන්නෝය සමිඳුන් ඉදිරියේ හිස් අතින් පෙනී නොසිටින්න මන්ද මේ සියලු දේ පනත් වලින් නියම කර තිබෙන හේිනි ධර්මිෂ්ඨ යාගේ පඳුරු පූජාසනයට ප්‍රසන්න වේ එහි සුගන්ධය මහෝත්තමයන්න් වහන්සේ ඉදිරියේ ඉහළට නගින්නේය ධර්මිෂ්ඨ යාගේ යාගය පිළිගනු ලබන්නේය එහි ස්මරණය අමතක කරනු ලබන්නේය සමිඳුන්ට නිර්ලෝභී ලෙස ගෞරව කරන්න ඔබ ඔප්පු කරන ප්‍රථම ඵල ගැන ලෝභ නොවන්න ඔබ පඳුරක් ඔප්පු කරන සෑම විටම ප්‍රීතිසහගත මූණක් දක්වන්න දසයෙන් කොටස ඔප්පු කරන විට ප්‍රීතිමත් වන්න මහත්තුමයාණන් ඔබට දුන්නාක් මෙන් ඔබත් දෙන්න ඔබේ වත්කම අනුව නිර්ලෝභී ලෙස දෙන්න මන්ද සමිදානන් ඔබට ආපසු ගෙවන හේිනි උන්වහන්සේ සත්ගුණයක් දෙනසේක අල්ලස් දීමෙන් උන්වහන්සේ දූෂණය කරන්නට උත්සාහ නොකරන්න උන්වහන්සේ එය පිළිගන්නේ නැත අයුතු යාගයක් කෙරෙහි ඔබ විශ්වාස නොතබන්න මන්ද සමිදානන් විනිශ්චයකාරයෙකු වන හේිනි උන්වහන්සේ මිනිසයන්ගේ තරාතිරම නොබලනසේක දේව වචනය මෙසේය දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා සුවිශේෂය මාක් 10 වෙනි පරිච්ඡේදයේ 28 සිට 31 දක්වා පේදුරු කතා කරමින් බලන්න අපි සියල්ල අතහැර දමා ඔබ අනුව ආවිමුයි කීය ජේසුස් වහන්සේද සැබවින්ම මම ඔබට කියමි මා නිසාද සුභාස නිසාද ගේදර හෝ සොහිරන් හෝ සොහිරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්තල කවරෙකු උවද ඔහු දැන් මේ කාලයේදීම සිය ගුණයක් ගේදරද සහෝදරයන්ද සොහිරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද ඒ සමග පීඩාද එන යුගයේදී සදාතන ජීවිනයද නොලබා නොසිටින්නෝය එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි වදාළසේක සුවිශේෂක වාක්‍යසේය ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා